කොළමඩින යන්ත්‍රයක් සැහැල්ලුවමත් තැන තැන ගෙනියන එක පහසු වෙනවා. මේ වැනි අවස්ථාවක්. කඳුකර හෙල්මලු ඇති ප්‍රදේශවලට මේක හොඳ යන්ත්‍රයක්. අපේ පලාජ්ජත්තම හෙල්මලු ක්‍රමයට තමයි වගාකට ඉදිරි කරන්නේ. ඉතින් අපේ පරිසරයට ගැලපෙන කිසිම මැෂින් නැහැ මේ වෙනකන් ඇවිල්ලා නැහැ. මැෂින් කීපයක් ආවා ඒවා ඇත්තටම ගෙනියන්න බෑ බරයි. ඒ අමතරව වැහි කාලේ වැඩි ගොයන් කැපෙන්නේ. එතකොට මේ වගේ වැඩ කරන්න විදියක් නැහැ. හිර වෙනවා හැමතැනම මැෂින් වල. ඊට පස්සේ මේ මැෂින් ඔක්කොම අයින් වෙලා ගියා. ඊට පස්සේ ඒකට විසඳුමක් විදියට තමයි ඇත්තටම මම මේ මැෂින් එක නිර්මාණය කරන්න ගත්තේ. ඒකත් එක්ක ගොඩක් අත්හදා බැලීම් කර කර මිනිස්සුත් එක්කම මේ ශාස්ත්‍රයට ගිහිල්ලා අඩුපාඩු හොයලා ඒක නිවැරදි කළා. අද වෙනකොට ඉතාම කාර්යක්ෂම පොඩි කාලෙකින් ලොකු වැඩපිළිවෙලක් කරන්න පුළුවන් මැෂින් එකක් නිර්මාණය කරගෙන තිනවා. දැන්ට ලංකාවේ පළාත් කීපයක් ඇතුළත මගේ මැෂින් අලෙවිලා තියෙනවා. දැන්ට මැෂින් 42කට වැඩිය මම දීලා තියෙනවා. දැන් මම මේ හදපු මැෂින් එකත් එක්ක දැන් අනිත් ඒවාට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. මේකේ සල්ලඩ වලින් බැතවල තියෙන බෝල් කාටුව සියලු අපද්‍රව්‍ය අයින් වෙනවා. මේ හුලම් මාර්ගයෙන් පිරිසිදු කළා. ඉතා පිරිසිදු බැත තමයි බෑග් තුලටම ගන්නෙ. ඉතින් ඒක ගොවියන්ට තියෙන ලොකු වාසිය. මොකද වැහි කාලට මේ ටික කරගන්න ගියා නම් හරි අමාරු. දැන් අපේ පැත්තේ ගත්තම කමතක් කපලා ගොයන් ටික මඩව ගන්න ගියාම දවස් 7ක් විතර යනවා. කමත කපන්න දවස් 2ක් විතර යනවා. ඊට පස්සේ ඒක ගාන්න ඕනි, වේලන්න ඕනි. ඊට පස්සේ ගොයන් ටික කපලා දාලා ඔක්කොම කරගත්තාට පස්සේ දවස් 7ක් විතර යනවා. ඉතින් ඒ දවස් 7ක් විතර යන කාලේ මම සාමාන්‍යයෙන් පැයක් එකහමාරක් ඇතුළත ඒ සියලු වැඩ ටික ඒකෙන් නිදහස් කරනවා. මේකේ ඇත්තටම කියනවා නම් අක්කර දෙකහමාරක් තුනකට වැඩිය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එකතැනක තියෙනවා නම් අක්කර හතරක් පහක් වුණත් ප්‍රමාණයක් කරන්න පුළුවන්. දැන් අපිට වෙන්නේ මෙහි තියෙන පොඩි කුඹුරුත් එක්ක තනින් තනට ගෙනහිල්ලා වැඩ කරන්න වෙන්නේ. එතනදී අක්කර 3ක විතර වැඩ තමයි කරන්න වෙන්නේ. එතනම නඩත්තුව අතින් ගත්තොත් නම් එහෙම නඩත්තු ලොකු වේද මන්නේ. හේතුව වෙන්නේ දැන් මේකට අපි රබර් කෑලි වුණත් ටයර් පාවිච්චි කරන්නේ. ඉතින් ටයර් කෑල්ලක් VPL 100කට විතර තමයි ටයර් කෑල්ල පාවිච්චි කරන්නේ. එතනම දැන් මේ මම මේ හදපු මැෂින් එකක් දැන් මම අලෙවේ කළා අවුරුදු එකහමාරක් වෙනවා. ඉතින් මේ කියන්න සන්තෝසයි මේ වෙනකන් පෑන් බෙල්ට් එකක් විතරයි ඒ මාම මාරු කරලා තියෙන්නේ. හරිත සමාජ ආර්ථික රටාවක් තුළින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්.